අයිබෝවන් කාලීන ප්‍රවෘත්තියේ වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්තියේ විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොළ ප්‍රථමයෙන් පුවත් සිරස්තල වීවගා කළ නොහැකි ඉඩම්වල අමතර භෝගයක් ලෙස මුං වගා කිරීමට ජනපති ගෙන් උපදෙස් විදුලි අර්බුදයේ පිටුපස ඇත්තේ කලක සිට පැවති මාෆියාවක් හිටපු ජනපති මෛත්‍රී කියයි तुट्टु देखटे जनता वगे आत्मयाई व्रताई वत्मन आंडुव पावा दीला सजित कियाई प्रथमें देशीय पुआत सहल बलटात पालन मिलाक नहें मेनिसा सहल मिल ओहे पावेनवा सहल मिल पालने अतेते आगेन सहल मोल हिमियान सह कलुकड कारें जनताव रोकड वगे नटवनवा म्यातर वी वगा कल नुहेकी इडम वल अमतर बोग्याकलस मुंगेट वगा किरीमट जनाधिपति वर्या उपदेस लबा दी तिबेनवा අපේ රටේ මේ දිනවල සහල් මිල හරි ඉහළයි. රජයේ පාලන මිලක් නැති නිසා සහල් මිලත් පා වෙනවා. අද තිබ්බ මිල හෙට නැහැ. සහල් මිල අවසානයේ මෝල් හිමියන් සහ කලුකඩකාරයින්ගේ පාලනයට නතු වුණා. මේ නිසා අවසානයේ පීඩාවටපත් උනේ අපේ රටේ අසරණ මහජනතාව. දැන් හැමදේම ගණන් කාලේ සහල් මිල මේ විදියට ඉහළ ගියොත් අන්තිමට අපේ රටේ මිනිසුන්ට කන එක වේලක් නතර කරලා හාමතේ ඉන්න සිද්ධ වේවි. ඇති හැකි අය නම් කොහොම හරි බත් කටක්කයි. එහෙත් මේ වගේ පා වෙන සහල් මිලත් पालन मिलट वड़ा वेड़ी मिलट सहल अलवी कलोत दड़े रुपया लक्षाक दक्वा वेड़ी करमीन पसुगी सेप्टेंबर मास विसी एक वनदा पानात සංශෝධනය වුණා. එසේ සංශෝධනය වූ පනත් තිබුණට ඒවා ක්‍රියාත්මක කරන්න නම් පාලන මිලක් සහල් වලට පැනවිය යුතුයි. මේ ආල් ගන්න මිනිස් දෙක ගාල් කිලෝ දෙක ගන්න මිනිස් ආල් 500 කරන් යනවා. 190යි 180යි 260යි එහෙම යනවා ආල්. රතුකකුඩු 160ට යනවනේ. මිනිසුන්ට හරි අමාරු. සරණ ආල් ගොඩක් බිස්නස් එක තිබ්බා. දැන් නම් අඩු වෙලා තියෙන ගාල් වෙන වැඩි වෙන නිසා දැන් ඔක්කොම කට්ටිය කිලෝ 1යි 2යි අර යන්නේ කිලෝ 10ක් කරන් යන මිනිස් පොඩ්ඩයි අර යන්නේ. ගාන ආලා පොඩ්ඩයි සහල් අර්බුදයේ කොච්චර ඔඩුදුවලද කිව්වොත් දැන් අපේ රටට සහල් ආනයනය කරනවා මේ ගෙන්නන හාල් කාබනිකද රසායනිකද කියලා කවුරුවත් දන්නේ නැහැ හැම දෙයකම මාෆියාවක් ක්‍රියාත්මක වන තැන සහල් වලටත් මාෆියාවක් ක්‍රියාත්මකද කියන එක ප්‍රශ්නයක් මාස 3කට කලින් මහ පරිමාණ මෝල් හිමියෝ මාධ්‍ය හමුවක් කැඳවලා කිව්වා ඩඩ්ලි සිල්සේන මහත්තයලා රුපියල් 115යි හාල් කිලෝ එක එතනින් එහාට මිල වැඩි වෙන්නේ නැහැ කිව්වා. හැබැයි 115 කිව්වේ රුපියල් 90 ගණන් වට තිබුණු හාල්. ඊට පස්සේ මේ හාල් කිලෝ එක රුපියල් 175 දක්වා වැඩි වුණා. අන්න 175 දක්වා වැඩි වෙනකොට ආයෙත් මෙන්න ඩඩ්ලි මහත්තයලා එළියට එනවා මාස 3කට පස්සේ. ඇවිල්ලා කියනවා මීට වඩා හාල් මිල වැඩි වෙන්නේ නැහැ කියනවා. බන්දුළු ගුණවර්ධන කියනවා දැම්මට හාල් මාපියාව නැතිකරන්න බලය දීලා තියෙන්නේ. දැන් කඩුව තියෙන්නේ මං අතේ. මං රටිනුත් හාල් ගේනවා. මහින්දානන්ද කියනවා V කිලෝ එක රුපියල් 75යි කියනවා. මේ ප්‍රකාශ කිලිම ඇතුලේ ගොබියගේ වී ටික නැවත තාවක් තුට්ටු දෙකට මහ පරිමාණ මෝල් හිමියෝ අතට පංගාර්තු කරන්න තමයි මේ සැලසුම් කරලා තියෙන්නේ බී මිලඩු වෙනකොට හාල් මිලඩු වෙන්නේ නැහැ මේක තමයි මේකේ තියෙන විකෘති එක පැත්තකින් පාරිභෝගිකයා මංකොල්ල කනවා අනිත් පැත්තෙන් ගොවියා මංකොල්ල කනවා මහින්දානන්ද වී කිලෝක රුපියල් 75යි කියද්දී ජනාධිපති කියනවා රුපියල් 95ට වී ගණ්ඩලු දැන් මේකේ මොන කතාවද හරි මීහරකයි එළහරකයි විහෙට බැඳහම මොකද වෙන්නේ දෙපැත්තට අදිනවා ඒ වගේ තමයි මේ ආණ්ඩුවත් දැන් යන්නේ මේගොල්ලෝ අතර තියෙනවා අන්තර් සම්බන්ධතාවයක් හාල් මාපියා වරගුල්ල නිර්මාණ කරනවා නිර්මාණිකනෝට හාල් මිල ඉහළ යනවා හාල් හිගයක් එනවා ඇති හිගයක් හදනවා ඒකට
මේ හාල් පිටරටින් ගෙන්නන කට්ටිය කැමති ආණ්ඩුවේ කට්ටිය කැමති ඒක අස්සේ තමයි ඒගොල්ලෝ හාල් පිටරටින් ගේන්නේ හාල් පිටරටින් ගේනකොට තමයි මේගොල්ලොන්ට කොමිස් හම්බ වෙන්නේ ඒගොල්ලෝගේ හොද්ද පොර වෙන්නේ එතකොට වී වගා කළ නොහැකි ඉඩම් වලට සහ අන්තර්කන්නේ අමතර භෝගයක් ලෙස මුං ඇට වගාව සඳහා සහාය වීමට රජය අපේක්ෂා කරනවා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ තීරණයට එළඹ තිබෙනවා වාරි පහසුකම් මදවීම මත යල කන්නේදී වී වගා කළ නොහැකි වගා බිම් හා අන්තර්කන්නේදී අමතර භෝගයක් ලෙස මුං වගාවට අවශ්‍ය බීජ ලබා ගැනීමට ගොවි ජනතාවට මූල්‍ය සහනාධාරයක් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා කලින් කාලෙට විවිධ භාණ්ඩ හිඟයන් මතුවීම දැන් සාමාන්‍ය දෙයක් වෙලා මෙවන විට ඉදිකිරීම් ද්‍රව්‍යවල විශාල හිඟයක් රට පුරාම පවතිනවා ඉදිකිරීම් කර්මාන්තයෙන් එදා වෙල සරිකරගත් පෙදරේරුවන් අද අසරණ වෙලා ගෑස් කිරිපිටි පොහොර හිඟයන් අස්සේ අත්‍යවශ්‍ය වන තවත් බොහෝ භාණ්ඩ මේවන විට හිඟ වෙමින් පවතිනවා සිමෙන්ති වැලි මැටල් යකඩ කම්බි ටයිල් කැට බොහෝ තැන්වල හිඟයි විශේෂයෙන්ම සංවර්ධනයේ ඉලක්ක හඹා යමින් සිටින දියුණු වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවේ මේවන විට ඉදිකිරීම් ශාස්ත්‍රය ආශ්‍රිත අමුද්‍රව්‍ය හා භාණ්ඩ හිඟ ප්‍රබල ගැටලුවක්ව හමාරයි ටින්ට සැනේ සිට සිමෙන්ති කොට්ටය තීන්ත බාල්දිය දක්වා බොහෝ භාණ්ඩ වෙළඳපොළ තුල මේවන විට හිඟයි. ඒ හින්දාම යම් තැනක ඉතිරි වී ඇති ගොඩනැගිලි ද්‍රව්‍යයන්වල මිලද අහස උසට නැගා අවසන්. ශ්‍රී ලංකා ඉතිහාසයේ තුල කොපමණ අර්බුද මතු වුණද ගොඩනැගිලි ඉදිකිරීම් ශාස්ත්‍රය තුල මේ තාක් අප විශේෂ තැනක් දිනාගෙන සිටියා. මෙරට තුල ඉදිකල බොහෝ ඉදිකිරීම් වල ප්‍රමිතිය බාල වීම යන හේතුව නිසා බිමට සමතලා වුණු අවස්ථා නොමැති තරම්. ඒ මේ තාක් කාලයකට අප රට තුලට ගෙන්වන ඉදිකිරීම් ද්‍රව්‍යවල හා ඉදිකිරීම් වල ප්‍රවිතිය දැඩි ලෙස පරීක්ෂා කිරීම නිසායි මේවන විට පවතින ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟය නිසා ඉදිකිරීම් කර්මාන්තයේ නියැලෙන පිරිස් අර්බුද රාශියකට මුහුණ පා සිටිනවා ඒ නිසා වෙන් ඉදිරියේදී ප්‍රමිතිය බාල වූ ඉදිකිරීම් සිදුවීම අරුමයක් නොවිය හැක ඒ නිසා වෙන් වගකිවයුත්තන්ගේ අවධානය ඍජුවම ඉදිකිරීම් ශාස්ත්‍රය කෙරෙහි යොමු විය යුතු බව සියතාප අවධාරණය කර සිටිනවා. අවතින ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟය හා අධික මිල ගණන් පිළිබඳව හික්කඩුව නගරයේදී විරෝධයකට එක් වූ පෙදරේරුවන් මෙසේ අදහස් පළ කළා. 1700 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විදුලිය පිළිබඳව ප්‍රශ්නය මේක එක පාරකටම ආපු ප්‍රශ්නයක් නෙවෙයි විදුලි බල ශේෂ්ත්‍රයේ කටයුතු සම්බන්ධයෙන් විශේෂයෙන්ම තාක්ෂණික අංශවල අවුරුදු ගානක් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්න රාශියක් තිබෙනවා ඒ ප්‍රශ්න විසඳා ගැනීමට නොලැබීමේ අවාසනාවන්ත තත්ත්වය තමයි අද මේ ජනතාවට කරුලේ ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ අනිත් එක විදුලි බලය කියපුවාම අපි දන්නවා ඒකත් අර කවුරුත් අපි කතා කරන මාපියාවල් තියෙනවානේ ඉතින් විදුලි ශේෂ්ත්‍රෙත් බරපතල මාපියාවල් තියෙනවා මේ රටේ ජනතාව දන්නේ නැහැ ওই විදුලිය ප්‍රශ්නයක් නැතුව ලැබෙන කාලවලදී පුජ්‍යලික අංශයෙන් මොනතරම් විදුලිය ගන්නවද ඒ සඳහා කෝටි කීයක් බිලියන් කීයක් වැය වෙනවාද කියලා අති විශාල මුදලක් වැය කරනවා පුජ්‍යලික අංශයෙන් විදුලිය ගන්න ඒක දැන් අවුරුදු මන් දන්නේ නැහැ කොයි කාලෙද කියලා දීර්ඝ කාලයක් අවුරුදු 25 30 35 කීටත් වඩා වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා මේ තිබුණු ප්‍රශ්නවල එකතු වෙලා ඇවිල්ලා අද ඊටමත් නරක තැනකට ඇවිල්ලා තිබෙනවා ආර්ථික අර්බුදයේද පොහොර ප්‍රශ්නයේද ගුරු වැටු ප්‍රශ්නයේද එදා විදුලිය ප්‍රශ්නද කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ අර්බුදද මේ සියලු දේවල් අපේ අදහස් සහ යෝජනා අපි රජයට දීලා තියෙනවා ඔය අර්බුද ඇති වෙන්න කලින් ඇති වෙන ආරම්භක අවස්ථාවල් වලදී අපි මේ ගැන අපේ අදහස දීලා තියෙනවා ඉතින් නමුත් ඉතින් අවාසනාවකට අපි කියන දේවල් කෙරෙන්නේ නැහැ ඒකයි ප්‍රශ්නේ තොට්ටු දෙකට ජනතාවගේ ආත්මයයි රටයි වත්මන් ආණ්ඩුව පාවා දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ මොරවක නගරයේ පැවති උත්සවයකට එක් වෙමේ මහලුකුට වීරකම් ගැන කතා කරලා සූරකම් ගැන කතා කරලා මේ තුට්ටු දෙකට අපේ රටේ ජනතාවගේ ආත්මය පාවලා දුන්නු යුගයක් අද මේ රජය බිහි කළා සෞභාග්යයේ දැක්මෙන් අද නිර්මාණය වෙලා තියෙන වෙන්දේසි ලංකාව තමුන්නාන්සලාට පොළට ගියාම බඩ පපුව ඇඟ ඔක්කොම රත් වෙනවා නේද බඩු මිල දිහා බැලුවා මේ වෙන විදිහ මහ බැංකුව රුපියල්
ත්‍රිලියන 1.4ක් මුදල් අච්චු ගහලා තියෙනවා. මෙහෙම මුදල් අච්චු ගහපු කාලයක් මේ රටේ විහිදලා. උද්ධමනයේ උච්චම අවස්ථාවට අපි රටක් හැටියට ගමන් කරමින් සිටිනවා. සහල් කිලෝව ළඟදිම 200-300 වෙයි. මේ ආණ්ඩුව අපේ රටේ දේශීය සම්පත රාජ්‍ය සම්පත රටේ ජනතාවගේ සල්ලි අමු අමුවේ මහදවල් මංකොල්ල කරනවා. සූදානම් වන්න මේ රට යන ක්‍රමවේදයේ දැවැන්ත වෙනසක් පරිවර්තනාත්මක යුගයක් බිහි කරන්න. සමගීකරණ බලවේග ආණ්ඩුවකට සියලුම සූදානම් වන්නේ කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දේශපාලන වේදිකාවේ කාලෙන් කාලෙට විවිධ මාතෘකා කරලියට එනවා. මෙලෙස කරලියට ආපු තවත් මාතෘකාවක් තමයි ඡායා කැබිනට්ටුව. ජනතා විමුක්ති පෙරමුණ එවැනි ඡායා කැබිනට්ටුවක් පිළිබඳව පසුගියදා අදහස් පළ කළා. ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාගේ එම ප්‍රකාශයට අමාත්‍ය රෝහිත අබේගුණ වර්ධන මහතා පිළිතුරු ලබා දුන්නා. ෂැඩෝ කැබිනට් එසේත් නැත්නම් ඡායා කැබිනට් මණ්ඩලය බෙස් මිනිස්ටර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අංගයක්. අපේ රටේ විවිධ රජයන්ගේ පාලන කාලවලදී ඡායා කැබිනට්ටු නිර්මාණය වීම සිදුව තිබෙනවා. සාමාන්‍යයෙන් විපක්ෂයක් විසින් මෙම ඡායා කැබිනට්ටුව නිර්මාණය කරනු ලබනවා. රජයක කැබිනට්ටුවක් මගින් ගනු ලබන තීන්දුව තීරණ පාර්ලිමේන්තුවක සම්මත වී ක්‍රියාත්මක වුවද ඡායා කැබිනට්ටුවකට හැකියාව පවතිනේ රට වෙනුවෙන් විවිධ යෝජනා ඉදිරිපත් කිරීමට සහ රජය මගින් ගනු ලබන විවිධ තීන්දුව තීරණ විවේචනයට ලක් කිරීමයි. එමෙන්ම එහි හරි වැරද්ද පෙන්වා දීමයි. මෑත කාලිනව යහපාලන රජය සමයේ විපක්ෂය විසින් එනම් වත්මන් ආණ්ඩුව විසින් ඡායා කැබිනට්ටුවක් නිර්මාණය කරනු ලැබුවා. ඡායා කැබිනට්ටු මාතෘකාව යළි කරලියට එන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් නිර්මාණය කළ බව කියන ඡායා කැබිනට්ටුවත් සමගයි. මෙහි අමාත්‍ය ධූර 25කින් සමන්විත බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ. අපි හිතන අපේ රටේ අමාත්‍යංශ උපරිම 25යි, නියෝජ්‍ය අමාත්‍ය ධූර 25යි. එතන උඩ යන්න බෑ අපිට. වෙන රාජ්‍ය අරමුණ කැලේ ව්‍යාප්ති මුකුත් නැහැ. සෞඛ්‍ය උදාහරණයකට ගත්තොත් අපේ නලින් ජයතු වෛද්‍යවරේ, අපි විශේෂඥ වෛද්‍ය නිහල බේසිං, රාගම් වෛද්‍ය පීඨී මහාචාර්ය ප්‍රසන්ත බේසිං, මේගොල්ලෝ තමයි අපේ වෛද්‍ය බාර කණ්ඩායම. අපේ මහාචාර්ය අනිල් ජයන්ත, අපි සුනිල් නඳුන් සහෝදර, අපි වසන් සමරසිංහ සහෝදර, ඒගොල්ලෝ තමයි අපේ ආර්ථික බාර කණ්ඩායම. මේ රටේ මෙතෙක් ගොඩනැගුණු හැම අමාත්‍යකමකට වඩා දක්ෂ, ඒ පිළිබඳ අවබෝධයක් තිබෙන, කැපකිරීම තිබෙන, අවංකභාවය තියෙන අදූෂිත අමාත්‍ය මණ්ඩලයක් අපි හදනවා. අන්නේ අමාත්‍ය මණ්ඩලය තමයි රට පාලනය කරන්නේ. අද අමාත්‍ය මණ්ඩල රට පාලනය කරන්නේ. අද ඇමතිවරු දන්නෙත් නේ මොකද වෙන්නේ කියලා. ලෝකෙ ඉස්සරහට අවිල තියෙන තනි පුද්ගලයන්ගේ තනි හිතුවක්කාරී වැඩවලින් නෙමෙයි. ලෝකෙ ඉස්සරහට අවිල තියෙන සාමිකත්වේ. අන්නේ සාමිකත්වය තමයි අපි ගොඩනගන්නේ. ඊට ආණ්ඩු පාර්ශ්වයෙන් මෙලෙස ප්‍රතිචාර හිමි වුණා. ඉතින් මං හිතන්නේ ආණ්ඩුවක් හදපු ගමන්ම ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ පෝස්ටර් ගහිල්ල පැත්තක තියලා අර දියව් මේක කරපියව් කියලා ගහන පෝස්ටර් ටික පැත්තක තියලා හිතා ඉක්මනින්ම අර මුද්‍රණාලය ගහන දිනේ ඩොලර්. ඊට පස්සේ තමයි මේවට විසඳුම් දෙන්න වෙන්නේ. පටපට ගාලා අච්චු ගන්න වෙනවා. එහෙම නැත්තම් කරන්න තියෙන්නේ ඔකට දැන් ඔය දාන කැබිනට් එකට දාන ඇමතිවරු 88-89 හොඳට ආර්ථිකයේ මෙහෙවපු අය. ලේසියිනේ. ඒකේදලා අල්මාරිය අරින්න කියලා කිව්වා. අල්මාරියේ තියෙන සල්ලි ටිකයි අවශ්‍ය වරු ටික අරගෙන ගිහිල්ලිවලා ටක් ගාලා ආර්ථිකය හදන්න පුළුවන්. උරුවක් දින මිනිස්සුනේ, පුරුද්දක් දින මිනිස්සුනේ. එහෙම අය තමයි දැන් කියන්නේ. අපිට පුළුවන් කැබිනට්ටුව හදන්න, ආණ්ඩුව හදන්න කියලා කියන්නේ. කරුණා කරලා අපි කියනවා අවුරුදු 3ක් තියෙනවා ජනාධිපති මැතිවරණයකට. ඒ අවුරුදු 3 තියෙනකොට ඕන මහත්තයෙක් එන්න අපිට ඒක ගැටලුවක් නෑ. මේ අය හැමදාම මොකක්ද දනවද කරේ? ගොඩ ඉඳන් පීනන්න උගන්නපු අය. වතුරට බහලා පීනපු අය නෙවෙයි. අයියලගේ පැටිගිරිය ඕන තරම් අපි ළඟ තිනවා. තව දෙන්නම් හොඳ හොඳ ඒවා එලි වෙන ජාමෙට කියලා දෙන්න. දිනෙන් දින විනාශයට යන මහවැලි ගංගාවට අනවසරෙදී කිරීම සියල්ල රජයට පවරා ගන්න බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ පවතින ගංගාවන් 106ක් අතුරෙන් දිගින් වැඩිම සහ අතු ගංගාවන් රාශියක් හිමි සුන්දරතම ගංගාවකී මහවැලිය. කිලෝමීටර් 340ක් පුරා විහිදී ගලා බසින මහවැලිය විශිෂ්ටතම පරිසර පද්ධති රාශියක් බිහි කරමින් ත්‍රිකුණාමලයෙන් මුහුදට ගලා බසිනවා. කොත්මලේ ජලාශය, වික්ටෝරියා ජලාශය, රන්දනිගල ජලාශය, රන්ටැඹේ ජලාශය යන ප්‍රධාන ජලාශයන් පෝෂණය කරන මහවැලිය ඩෙවොන්, දුන්හිඳ, කුරුඳුවැල්ල වැනි දිය ඇලි රාශියකට පණපමනවා. මහනුවර වරාතැන්න හක්කිඳ ප්‍රදේශයේ යනු මහවැලි නදියේ බාධක වැඩිම මෙන්ම පළල්ම ස්ථානයයි. මෙම ප්‍රදේශයේදී ගංගා වාශ්‍රිත පරිසරයට දැඩි ලෙස බලපෑම් ඇති කරමින් බොහෝ පුද්ගලයන් අනවසර ඉදිකිරීම් සිදු කරමින් පවතිනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සිදු කළ එළිදරව්වකට අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ පස්වරුවේදී හක්කිඳ ප්‍රදේශයේ මහවැලි ගංගාවට නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එහිදී මහවැලි ගංගාවට සිදුවන මෙම දැවන්ත පරිසර හානිය දැසින්ම දුටු අමාත්‍යවරයා පැවසුවේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල රජයට පවරා ගැනීමට කටයුතු කරන බවයි.
මෙහිදී මේ කෙටි වේලාවක් ඇතුළත නිරීක්ෂණය වුණා ගංගේ රක්ෂිතය ඒ වගේම ගඟට හානි වෙන ආකාරයට විශාල ඉදිකිරීම් ප්‍රමාණයක් සිද්ධ වෙලා තිබෙනවා. අපි තීන්දුව කරා මේ නඩු පැවරීම් කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නත් අපි ඒවා පවරගෙන මේවා රක්ෂිත විදියට බඳවා ගන්නත් ඒ වගේම මේ ගඟට හානියක් නොවන ආකාරයට කටයුතු කරන්නත් මම ප්‍රාදේශීය ලේකම්වරයාට උපදෙස් ලබා දෙනවා. උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලි තමයමු 10:12ට ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.